समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स संसरित्वा च संसारे कलितं चे ममंतै आरोचेमि महावीर अपराधं खमस्सु मेति। श्रद्धावंत पिन्वत्नी अद ते ओमाने संबुद्धत्व जयंती विहार कमिटुवेक्व सोदानं करगत्तु मे पिंकं मालावे समारंभक दवसाई उदयसन कालिंदल मे मोहत दक्वाम पिन्नतुं आगिमिक पसुमक हेतुव काल सतहनकत अद दवस पुराम बहोम श्रद्धावें दतकला बहोम सतुटे पिन्नतुने अपि मे ओमानेट वडम करंते यदुनु पलवेनि वताव මෙහි වැඩම කළ සියලුම සාමීන් වහන්සේලා මීට පෙර වැඩම කළ සියලුම සාමීන් වහන්සේලා මේ පින්නතුන් පිළිබඳව බොහෝම සතුටින් කතා කළේ. උන්වහන්සේලා කියපු ලස්සන වචනයක් තමයි හාමුදුරුවනේ, "එහේ මිනිස්සු බොහෝම හොඳයි. සිංහල මිනිස්සු බොහෝම හොඳයි. සාමීන් වහන්සේලාට බොහෝම හොඳට සැලකිලි සත්කාර අප උපස්ථාන ආදී කිසිම අඩුවක් නැතුව සිද්ධ කරන බව මෙහි මීට පෙර වැඩම කළ සියලුම සාමීන් වහන්සේලා බොහෝම සතුටින් මතක් කළා. ඉතින් ඒ වගේමයි පින්නතුළු උන්වහන්සේලාගේ වචනය මේ ආවාට පස්සේ වැඩම කළාට පස්සේ සත්‍යයි කියන බව අපිටත් වටහා ගන්න පුළුවන්කම ලැබුණා. ඉතින් මේ කාලේ පුරාවටම ගුවන්තොටුපළෙන් බැස්සතන ඉඳලා කිසිම දේක කිසිම විදියක අඩුවක් නැති වෙන විදියට මේ පින්වත් හැමදෙනාම සියල්ල සූදානම් කළා තිබෙනවා. ඉතින් ඒකට අපි විහාර කමිටුවේ සභාපතිතුමා පේ ප්‍රසන්ත මහත්මා එවාගේ උපසභාපතිතුමා ආදී මේ කාර්ය මණ්ඩලය සමාජික සමාජිකාවන් බොහෝ වෙහෙසක් කරගෙන මේ සියලුම කටයුතු සිද්ධ කරන්නේ. නිසා අපි පළමු කොටම ආශිර්වාද කරනවා සම්බුද්ධත්ව ජයන්ති විහාර කමිටුවට මෙවන් කටයුතු තව තවත් ඉදිරියට මීටත් වඩා හොඳට සිද්ධ කරගන්නට සිද්ධ කරන්නට සියලුම ශක්තිය ධෛර්යය පින්කමැත්තාව දෙවියන්ග රැකවරණය අපේ මේ පුංචි පන්සලට දෙවියෝද ආශිර්වාද කරෙත්වා කියලා සාදෝ කියලා ප්‍රාර්ථනා කරන්න. අද ධර්මානුශාසනාවෙහි මාතෘකාව අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේට බුදු වෙන තුරාවට උදව් කරපු මේ ලෝකේ සත්පුරුෂ කාන්තාව පිළිබඳව. ඒ තමයි යශෝදරාව. එනිසාද ධර්මානුශාසනාව යශෝදරාවත රාහුල මාතාව පිළිබඳවයි දේශනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉස්සර තිබුණ යශෝදරාවත කියලා පොතක්, ඒ යශෝදරාවත කියවපු කිසියම් කෙනෙක් පින්නතුනි අවසාන වෙනකන් කියෙව්වේ නැහැ. ඒකට හේතුව තමයි යශෝදරාවත කියන හැම කෙනෙක්ම පින්නතුනි හරියට අඳනවා. ඒ තරම් සංවේදී චරිතයක් තමයි පින්නතුනි යශෝදරාව කියලා කියන්නේ. මතක තියාගන්න, යශෝදරාවක් නැත්තම් අද අපිට මෙහෙම සමරන්න බුදු කෙනෙක් ඇත්තටම බුදු කෙනෙක් නෑ. මේ ලෝකේ විඳපු දුකේ හැටියට නම් සිද්ධාර්ථ කුමාරයාට කලින් බුදු වෙන්න ඕනේ යශෝදරාවයි. නමුත් කවදාවත් මේ ලෝකේ ස්ත්‍රියකට බුදු වෙන්න බෑ. ස්ත්‍රියකට බුදු වෙන්න බැරි ප්‍රධාන හේතුව තමයි කාන්තාවට දුකක් ආවහම කාන්තාව කරන්නේ දුකේ බැස ගන්නවා.
ඒ දුකේ බැසගන්නා තාක්කල් ස්ත්‍රියකට දුක ඉක්මනට අවබෝධ වෙන්නේ නැහැ. මේ කිව්වේ නිවන් දකින්න බෑ කියන එක නෙවෙයි. බුදු වෙන්න බෑ කියන එක විතරයි. ඒ නිසා ස්ත්‍රියකට කරන්න පුළුවන් එකම දේ තමයි බුදු වෙන්න පෙරම්පුරණ උත්තමයෙකුට උදව් කිරීම. ඒ බව දැනගත්තු යශෝදරාව එදා පින්නතුනි බුදු වෙන තුරාවට අසංඛ්‍ය හතරකුත් කල්ප ලක්ෂයක් යනකම් අපේ බුදුහාමුදුරුවන්ට උදව් කළා. ඒ උදව් කළ සත්පුරුෂ වටිනාම කාන්තාව යශෝදරාව දවසක් බුදුහාමුදුරු ළඟට වැඩම කරලා ලස්සන ගාථාවක් කියනවා. ඒ ගාථාව තමයි සංසරිත්වාච සංසාරේ. බුදුහාමුදුරුවනේ මේ සසර සැරිසරනා කාල පරිච්ඡේදයේ තුල කලිතං චේ මමං තයි මමත් ඔබ වහන්සේත් එකටමයි මේ ගමන ආවේ. ආරෝචේමි මහාවීර අපරාධං කමස්සමේ මේ ආපු සසර ගමනේ මගෙන් ඔබ වහන්සේට යම්කිසි වරදක් දෝෂයක් සිදු වේ නම් ඒ සියලු වරදට බුදුහාමුදුරුවනේ මට සමාවනසේක්වා. මේ තමයි යශෝදරාව කරපු අවසාන ඉල්ලීම. මේ යශෝදරාවගේ සිද්ධාර්ථ කුමාරයාගේ මේ ලස්සන චරිතය පින්නතුනේ ආරම්භ වෙන්නේ මෙන්න මෙතනින්. මේ විසක් සති ධර්ම දේශනා පින්කම් මාලාවේ සමාරම්භක දිනේ නිසා බුදුරජාණන් වහන්සේගේ උප්පත්තියත් එක්ක, එහෙම නැත්නම් ඒ තථාගතයන් වහන්සේ බුදු වෙන්නට ගිය ගමන් මඟ පිළිබඳව මහ පුදුම අපූර්ව විස්තරයක් යශෝදරාවතේ සඳහන් වෙනවා. ඒ ආරම්භ වෙන්නේ මේ විදියට. පින්නතුන්ට මතකද දීපංකර බුදුහාමුදුරුවෝ? ධම්පාසල් පොතේ හරි මතකයි. ඒ දීපංකර බුදුරජාණන් වහන්සේ එදා වැඩම කළේ රම්ම කියන නගරයට. එදා අපේ බුදුහාමුදුරුවෝ පින්නතුන්ට මතකද එදා දීපංකර බුදුන්ට මිනිස්සු පාරක් හැදුව මතකද? මතකයි. ඒ පාර හද හද ඉන්න වෙලාවේ අපේ බුදුහාමුදුරුවෝ සුමේද තාපසයන් වහන්සේ හැටියට එතෙන්ට වැඩම කළේ. වැඩම කරලා මිනිස්සුන්ට කියනවා දීපංකර බුදුන්ට නම් පාර හදන්නේ මටත් කොටසක් දෙන්න කිව්වා. මිනිස්සු දුන්නේ හදන්න බැරි අමාරු මඩවලක්. ඒක මතකයි නේ? බෑ කිව්වද? නෑ, බාරගත්තා. අනේ පින්නතුනි අපේ බුදුහාමුදුරුවන්ට දීපංකර බුදුහාමුදුරු වඩින්න කලින් පාර හදලා ඉවර කරගන්න බැරි වුණා මඩවල. එදා කරපු එකම දේ තමයි දීපංකර බුදුරජාණන් වහන්සේ ප්‍රධාන භික්ෂු මහා සංඝයා මාගේ පිට උඩින් වඩිනාසේක්වා කියලා මඩවගුරෙම දිගෑවුණා. දීපංකර බුදුහාමුදුරු වැඩියා. එදා දීපංකර බුදුහාමුදුරුව මතක් කළේ මහණෙනි මින් එහාට එක අඩියක්වත් තියන්න එපා කිව්වා. ඇයි? මේ බිම දිගෑවී සිටන මේ උත්තමයා මෙන් අසංඛ්‍ය හතරකුත් කල්ප ලක්ෂයක් ගිය තැන මතු ගෞතම නමින් බුදු වෙනවා ඒ කාන්තයි. ඒ නිසා පිට උඩින් නොවඩිනසේක්වා කියලා. අපි මේක දහම් පාසල් යන කාලේ ඉගෙන ගත්තේ නියත විවරණ ලබා දීම. බුදු කෙනෙක් බුදු වෙන්න උත්තමයෙකුට ආශිර්වාද කිරීම. එදා පින්නතුනි දීපංකර බුදුරජාණන් වහන්සේ වඳින්න මිනිස්සු හැමදෙනාම මල් අරගෙන ආවා දීපංකර බුදුහාමුදුරුවන්ට පූජා කරන්න. එදා රම්මනගර රජුරුව මිනිස්සුන්ට නීතියක් පැනෙව්වා. දීපංකර බුදුන්ට මල් පිදුවට කමක් නැහැ. හැබැයි කිසිම කෙනෙක් සල්ලිවලට මල් මිලදීගෙන දීපංකර බුදුන්ට පූජා කිරීම සපුරා තහනම්. එදාට විතරයි රජුරුව නීතියක් පැනෙව්ව. සීලු දනාම දීපංකර බුදුන්ට මල් පුදන්න ඕනේ ගෙවල් වලින් කඩාගෙන විත්. ගෙදර තියෙන එක මලද ඒක කඩාගෙන විත් දීපංකර බුදුන්ට පුදන්න ඕනේ. එදා පින්නතුනි මේ මල් කඩාගෙන ආපු කාන්තාවන් අතර දුප්පත්ම දුප්පත් ලස්සනම ලස්සන කාන්තාවක් සපුමල් පහකුත් අතේ තියාගෙන හිටියේ කාට පුදන්නද? දීපංකර බුදුහාමුදුරුවන්ට පූජා කරන්න. අපේ සුමේද තාපසයන් වහන්සේ මඩවගුරෙන් නැකිට්ටා. නැකිටලා බැලුවේ
දීපංකර බුදුන්ට පුදන්න මලක්. ඒ වෙලාවේ සුමේද තාපසයන් වහන්සේ අපේ බුදුහාඳුරෝ මේ ලස්සන කාන්තාවගේ යතේ සපුමල් පහක් තියෙනව දැකලා එතෙන්ට ඇවිල්ලා කියනවා නැගණියනි සුමිත්තා යශෝදරාවගේ මුල්ම නම තමයි සුමිත්තා මේක ලස්සන චරිතයක් නැගණියනි සුමිත්තා ඔය අතේ තියෙන සපුමල් පහෙන් දෙකක් මට දෙන්න බැරිද හුව දීපංකර බුදුහාමුදුරුවන්ට පූජා කරන්න එදා සුමිත්තා නොහොත් යශෝදරාව කියනවා මල් දුන්නොත් මට මොනවද දෙන්න කියලා ඇහුවා සුමේද තාපසයන් වහන්සේ අපේ බුදුහාමුදුරුවෝ කියනවා නැගෙනීනි සුමිත්තා සපුමල් පහින් දෙකක් මට දුන්නොත් මම නුඹව විවාහ කරගන්නවයි කිව්වා ඇය හරියට සතුට වුණා මල් වලට කොච්චර දේවල් කරන්න පුළුවන්ද නේ මල් දෙකක් දුන්නොත් නුඹව විවාහ කරගන්නවයි කිව්වා ඇය සතුට වුණා ඇයි ඒ සතුටුනේ වෙන මොහොකටවත් නෙවෙයි දැන් පුළුවන් මේ උත්තමයට බුදු වෙන තුරාවට මට උදව් කරන්න සුමේද තාපසයන් වහන්සේ කියනවා හැබැයි සුමිත්තා මම මල් ගන්න පොරොන්දුවක් පිට මාත් එක්ක විවාහ වෙන්න ආවට කමක් නැහැ හැබැයි සැපනම් විඳින්න හම්බ වෙන්නේ නැහැ මේ අපේ බුදුහාඳුරෝ කියන්නේ යශෝදරාවට මේ අසංඛ්‍ය හතරකුත් කල්ප ලක්ෂයකට එහා ඔන්න මතක තියාගන්න මාත් එක්ක ආවට කමක් නැහැ හැබැයි සැපනම් විඳින්න හම්බෙන්නේ නැහැ කිව්වා දුකම තමයි විඳින්න හම්බෙන්නේ කමක් නැහැ කිව්වා ආයිමත් කියනවා ඒ වගේමයි සුමිත්තා සමහර ආත්මභාවල නොබේ කුසින් නුපන් දරුවන් පවා මට දන් දෙන්නත් සිද්ධ වෙනවා ඒ දුක හොලන්න පුළුවන් නම් සපුමල් දෙකක් දෙන්න නැත්තම් මට සපුමල් එපා කිව්වා සුමිත්තා නොහොත් යශෝදරාව කියනවා හිමි සඳුනේ බුදු වෙනවනම් ඕන දුකක් විඳින්නම් කිව්වා ඒ නිසා බය නැතුව මේ සපුමල් දෙක අරගෙන දැන්ම දීපංකර බුදුහාමුදුරුවන්ට පූජා කරලා බුදු බව ප්‍රාර්ථනා කරන්න ඔබ වහන්සේට බුදු වෙන තුරාවට කවුරු නැතත් මං ඉන්නවා කිව්වා කවුද කිව්වේ යශෝදරාව කොච්චර ලස්සන ප්‍රකාශයක්ද එතකොට අපේ බුදුහාමුදුරුව බුදු වෙන්න ගත්තේ කාගේ හයියද යශෝදරාවගේ හයියයි ඒ නිසයි කිව්වේ යශෝදරාවක් නැත්තම් අද අපිට බුදු කෙනෙක් ඇත්තටම බුදු කෙනෙක් නෑ ඒ නිසයි මතක් කළේ විඳපු දුකේ හැටියට පින්නතුනි බුදු වෙන්න ඕනේ බුදුහාමුදුරුව නෙවෙයි ඇත්තටම බුදු වෙන්න ඕනේ යශෝදරාවයි නමුත් මේ ලෝකේ කවදාවත් ත්‍ෂ්ටියකට බුදු වෙන්න බැරි නිසායි යශෝදරාව බුදු වෙන්න පෙරම් පුරන අපේ බුදුහාමුදුරුවන්ට සපමල් දෙකක් දුන්නේ බුදු වෙන්න. ඒ මල් දෙක දුන්නේ ආත්ම දෙහිකට නෙවෙයි. ඒ මල් දෙක දුන්නේ අසංඛේ හතරකුත් කල්ප ලක්ෂයකට. මේ ආරම්භය. මේ ගමන් මගේදී පින්නතුන්ට මතකද අපේ බුදුහාමුදුරුවෝ තව ලස්සනාත්මක ඉපදුනා. ඒ තමයි මහෝෂද පඬිත්තුමා හැටියට. මහෝෂද කියලා කියන්නේ උපදිනකොටම සුදු හඳුන් කැබැල්ලක් අතේ මිටි මුලවගෙන ඉපදුනේ සුදු හඳුන් කියන්නේ මහා ඖෂධයක් ඒ නිසාම මහෝෂද බවට පත් වුණා කවුද අපේ බුදුහාමුදුරුවෝ මේක ලස්සනාත්මයක් මේ බලන්න යශෝදරාව මුණ ගැහෙන හැටි මහෝෂද පඬිත්තුමා දවසක් පාරට බහිනවා අක්කලටත් නොකිය පාරට බහැලා ඇවිදගෙන යනකොට එදා දුප්පත්ම දුප්පත් ලස්සනම ලස්සන කාන්තාවක් කැඳහැලියකුත් අරගෙන යනම කුලදෙටුවන්ට කුලදෙටුවන් කියන්නේ දෙමව්පියන්ට දෙමව්පියන්ට කැඳ අරගෙන යනවා මේක දැක්ක මහෝෂද පඬිත්තුමා මේ කාන්තාවගෙන් අහනවා නැගණියනි කොහෙද යන්නේ කියලා ඇහුවා කුලදෙටුවන්ට කැඳ අරගෙන යනවා කිව්වා මහෝෂද පඬිත්තුමා කියනවා ඔය යන තාලේ හැටියට ගියොත් නම් දෙමව්පියන්ට අද කැඳ බොන්න හම්බෙන්නේ නැහැ කිව්වා. ඇයි කියලා ඇහුවා. ඔය යන විදියට කිව්වා. ඇයි කියලා ඇහුවා. ඔය විදියට හිමීට ගිහිල්ලා නම් දෙමව්පියන්ට අද කැඳ බොන්න හම්බෙන්නේ නැහැ කිව්වා. මේ කේන්ති ගස්සන්න කියපු කතාවක් නෙවෙයි. ඒ ගමන පින්නතුනි ඒ තරම් ලස්සනයි.
මේ කාන්තාව කියනවා මහෞෂධ පඬිත්තුමනි මේ කැඳහැලියත් අරගෙන මට දුවන්න බැරි කමක් නැහැ නමුත් මේ ලෝකේ හතර දිනක් ඉන්නම දුවන්න හොඳ නැති දුවනකොට ලස්සන නැති එක ඔටුනු පලං රජ්ජුරුව දුවන්න හොඳ නැහැ රජ්ජුරුව දුවනකොට ලස්සන නැහැ දෙක රජ්ජුරුවන්ගේ මංගල හස්තිය එතා දුවන්න හොඳ නැහැ එතා දුවනකොට ලස්සන නැහැ තුන භික්ෂුව හාමුදුරුව දුවන්න හොඳ නැහැ හාමුදුරුව දුවනකොට ලස්සන නැහැ හතර ස්ත්‍රිය කාන්තාව දුවන්න හොඳ නැහැ කාන්තාවක් දුවනකොට ලස්සන නැහැ කිව්වා එනිසා මම කියනවා මහෞෂධ පඬිත්තුමනි මම ස්ත්‍රියක් මම දුවන්නේ නැහැ කිව්වා එයින් මහෞෂධ පඬිත්තුමා දැනගත්තා ඇත්තටම මම හැදිච්ච කාන්තාවක් මේ කවුරුවත් නෙමෙයි කවුද මේ යශෝදරා මහ පුදුම ලස්සනාත්මයක් මේක පුදුම ලස්සනාත්මයක් ඊට පස්සේ මහෞෂධ පඬිත්තුමා බලනවා හැදිච්චකම තියෙන මේ කාන්තාවට බුද්ධිය තියෙනවද කියලා ඔන්න බලන්න බුද්ධිය විමසපු හැටි අහනවා නැගෙනීනි නුඹේ නම් මොකක්ද කියලා අහුවා මම කියනවා මහෞෂධ පඬිත්තුමනි මේ ලෝකේ යමෙක් ආපහු ඒ තත්වයට පත් වෙන්නේ නැත්නම් ඒක තමයි මගේ නම මොකක්ද ආපහු ඒ තත්වයට පත් වෙන්නේ නැහැ කියන්නේ අමරණීයයි ආයි මැරෙන්නේ නැහැ දැන් කවුද අමරා අමරා දේවියයි දැන් බලන්නකෝ බුද්ධිමත් කාන්තාව නොදන්න පුරුෂයෙක් හම්බෙලා නම හැවුවාම එකපාරට නම කියන්නේ නම කියන්නේ ඒ මේ බලන්නේ බුද්ධිය තියනවද කියලා නම් මොකද්ද කියලා අහුවාම කිව්වේ මේ ලෝකේ යමෙක් ආපහු ඒ තත්ත්වයට පත් වෙන්නේ නැත්නම් ඒක තමයි මගේ නම කිව්වා එයින් මහෞෂධ පඬිත්තුමා දැනගත්තා මේ වෙන කවුරුවත් නෙවෙයි මම හොයන අමරා දේවියයි ආපහු අහනවා අමරා දේවියනි දැන් අම්මටයි තාත්තටයිනේ කැඳ අරගෙන යන්නේ නුඹේ තාත්ත මොනවද කරන්නේ කියලා ඇහුවා අමරා දේවිය කියනවා මගේ තාත්තා එක දෙකක් කරනවා කිව්වා ඔන්න තාත්ත කරන එක එයින් මහෞෂධ පඬිත්තුමා දැනගත්තා එහෙනම් තාත්ත වැඩ කරනවැත්තේ කුඹුරක වෙන්නේ නැති ඇයි හානකොට නගුලෙන් උඩට ආපු පස් පිඩැල්ල ආපහු වතුරට වැටෙනකොට වැටෙන්නේ එක පස් පිඩැල්ල දෙකට කැඩෙනවා ඒකයි කිව්වේ මගේ තාත්තා එක දෙක කරනවා කිව්වා ආයිමත් අහනවා අමරා දේවියනි නුඹේ තාත්තගේ ඔය කියන කුඹුර කොහෙද තියෙන්නේ කියලා ඇහුවා මේ ලෝක යමෙක් ගියාට පස්සේ ආපහු කවදාවත් එතනින් එන්නේ නැහැ එතන නතර වෙනවා අන්තිම තැන එතනයි කුඹුර තියෙන්නේත් එතනයි කිව්වා කොතනද ඈ සෝම් පිටේනිය ළඟ බලන්න කියපු ලස්සන මේ ලෝක යමෙක් ගියාට පස්සේ ආපහු කවදාවත් එතනින් එන්නේ නැතර වෙන අන්තිම තැන එතනයි ඒ කනත්තයි ඒ කනත්ත ළඟ තමයි කුඹුර තියෙන්නේ ආපහු අහනවා අමරා දේවියනි අම්මටයි තාත්තටයි කැඳ දීලා නොබ ආපහු ගෙදර යනවද කියලා ඇහුවා. අඩු වුණොත් ගෙදර යනවා. වැඩි වුණොත් ගෙදර යන්නේ නැහැ කිව්වා. එයින් මහෞෂධ පඬිත්තුමා අපේ බුදුහාමුදුරු දැනගත්තා. එහෙනම් කුඹුරට යන්න තියෙන ගඟකින් එගොඩ වෙලා. ඇයි? උඩහට වැස්සොත් ගඟේ වතුර වැඩි වෙනවා. වැඩි වුණොත් ගෙදර යන්නේ නැහැ කිව්වා. අඩු වුණොත් ගෙදර යනවා කිව්වා. දැන් බුද්ධිය නුවණ විමසල අවසානයි දැන් බලනවා අමරා දේවියට ඉතුරු කරන්න පුළුවන්ද කියලා ඇයි ඉතුරු කරන්න බැරි නම් මේ ගමන යන්න බෑ පින්නතුනි එකාත්මිකින් දෙකෙන් මේක ඉවර වෙන්නේ නැහනේ දැන් මේ ගමන යන්න ඕනේ අසංඛ්‍ය හතරකොත් කල්ප ලක්ෂයක් බුදු වෙන තුරාවට මේ ගමන යන්න ඕනේ මල් දුන්නට බෑ ඕ හැබැයි එදා මල් දුන්නේ බුදු වෙනව නම් ඕන දුකක් මෙදින්නම් කියලා
මේ ආත්මදි තමයි තීරණය කරන්නේ මෑත් එක්ක යනවද නැත්නම් නොයනවද කියලා. ඔන්න බලන්න දැන් බලනවා අමරාදේවියට ඉතුරු කරන්න පුළුවන්ද කියලා. ස්ත්‍රියක් වුණාම ඉතුරු කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඔන්න බලන්න ඒ දේ බලපු හැටි. පින්නතුන්ට මතකද එදා මහෝචද පණ්ඩිත්තුම අමරාදේවියට දුන්න හාල් හුණ්ඩුවක්. ඒ හාල් හුණ්ඩුව දීලා කියනවා අමරාදේවියනි මේ හාල් හුණ්ඩුවෙන් උඹ කැඳක් හදාපිය බතුත් ඔයාපිය කැවුනුත් හදාපිය කිව්වා. අමරාදේවිය මේ හාල් හුණ්ඩුව දැම්ම කුල්ලට දාල පෙළුවා. පොළනකොට කුල්ලේ අග ඉතුරු වුණා හොඳ හාල් ටික. කුල්ලේ මැද ඉතුරු වුණා සුන් සහල් ටික. පොළනකොට කුල්ලෙන් බිමට වැටුණා කුඩු සහල් ටික. අමරාදේවිය කුල්ලේ අග ඉතුරු වුණ හොඳ හාල් වලින් බත් తిව්වා. කුල්ලේ මැද ඉතුරු වුණ සුන් සහල් වලින් කැඳ හැදුවා. පොළනකොට කුල්ලෙන් බිමට වැටුණු කුඩු සහල් වලින් කැවුනොත් හැදුවා. එයින් මහෝචද පණ්ඩිත්තුමා දැනගත්තා හාල් හුණ්ඩුවෙන් මෙච්චර දෙයක් කරන්න පුළුවන් නම් මීට වඩා යමක් ලැබුණොත් මෑයට මීට වැඩි ඉතුරු කරන්න පුළුවන්. දැන් දැනගත්ත ඉතුරු කරන්න පුළුවන්. දැන් බලන්න බලපු හැටි ඉස්සෙල්ල බැලුවේ හැදිච්චකම තියනවද කියලා. ඇයි අච්චර කියලා දිව්වේ නැන්නේ කැඳ හැලි අරගෙන. ඊට පස්සේ බැලුවේ බුද්ධිය තියනවද කියලා. බුද්ධිය තියෙනවා. දැන් බැලුව ඉතුරු කරන්න පුළුවන්ද කියලා. ඉතුරු කරන්නත් පුළුවන්. ආයිමත් අවසානෙට බලනවා මෑයට ඉවසන්න පුළුවන්ද කියලා. ඔන්න බලන්න ඉවසීම් බලපු හැටි. අමරාදේවිය කුල්ලේ අග ඉතුරු වුණු හොඳ හාල් වලින් බත් උයලා මේ ලස්සන යුග ජීවිත මේවා. කවදාවත් කැඩුන්නේ නැහැ. එකෙන් දෙකෙන් නෙවෙයි අසංඛ්‍ය හතරකුත් කල්පලක්ෂයක් ආවා. ඕ. ඉනිසා යශෝදරාවතත් හොයාගෙන කියවන්නේ හරි වටිනවා. දැන් ඒ ගොඩාක් වෙලාවට පින්නතුනි කියවන්නේ. ඒ නිසා තමයි ගොඩාක් සමහර පෞල් ජීවිත ඇත්තටම පින්නතුනි අවුල් වෙන්නේ. ඒ නිසා මේ ලස්සන යුග ජීවිත කියන්නේ මහා පුදුමාකාර බැඳීමකුත් එක්ක සාංශාරික බැඳීමකුත් එක්ක එන දේවල් මේවා. දැන් බලනවා ඉවසන්න පුළුවන්ද කියලා. ඔන්න බලන්න ඉවසීම් බලපු හැටි. අමරාදේවිය කුල්ලේ අග ඉතුරු වුණු හොඳ හාල් වලින් බත් උයලා මහෝචද පණ්ඩිත්තුමාට පිළිගන්නවා. එක බත් කටයි මහෝචද පණ්ඩිත්තුමා කෑවේ අමරාදේවිය ඉස්සරහම තුක් තුක් කියලා කියලා ගැහුවා. රස නැද්ද කියලා ඇහුවා. මිනිස්සුන්ට මේවා කන්න පුළුවන්ද කියලා ඇහුවා. රස නැතුව නෙවෙයි. දැන් මොකද්ද බලන්නේ? ඉවසන්න පුළුවන්ද කියලා. මොකුත් කිව්වේ නැහැ. දැන් මොකුත් කියන්නත් බෑ. අයියේ සපුමල් දෙක ගන්න කලින්ම සුමේද තාපසේදා කිව්වා මාත් එක්කවට කමක් නැහැ සපනම් විඳින්න හම්බෙන්නේ නැහැ කියලා. කමක් නැහැ කිව්වනේ. ආයිමත් කියනවා ස්වාමීනි කුල්ලේ මැද ඉතුරු වුණා සුන්සහල් මම කැඳ හදන්නම් කිව්වා. හා කැඳ හැදුවා. කැඳ කෝප්පයක් හදලා පිළිගන්නවා අමරාදේවිය. ඒකෙත් මහෝචද පණ්ඩිත්තුමා එක උගුරයි බිව්වේ අමරාදේවිය ඉස්සරහම තුක් තුක් කියලා කියලා ගැහුවා. රස නැද්ද කියලා ඇහුවා. මිනිස්සුන්ට මේව බොන්න පුළුවන්ද කියලා ඇහුවා. රස නැතුව නෙවෙයි. අද නම් ඉතින් අනිත් පැත්තනේ. ඕ. ඊට පස්සේ කියනවා ස්වාමීනි කුල්ලෙන් පුළනකොට බිමට වැටෙන කුඩු සහල් මම කැවුමක් හදන්නම් කිව්වා. හා කැවුමක් හදුවා. පිළිගන්නවා. ඒකෙත් එක කටයි කෑවේ අමරාදේවිය ඉස්සරහම තුක් තුක් කියලා කියලා ගැහුවා. රස නැද්ද කියලා ඇහුවා. මෙහෙමද කැවුම් හදන්නේ කියලා ඇහුවා. අන්තිමට කියනවා අමරාදේවියනේ නොබට උයන්න බෑ. උයා ගන්නවත් බැරි ගැහැණියගෙන් මේ ලෝකෙට ඇති වැඩක් නෑ කිව්වා. නොබටත් උයන්න බෑ. ඒ නිසා බිම දන ගහපිය කිව්වා. දැන් හිතන්න එපා මේ මල් දීලා කරගත්තු හරියක් කියලා. හන්දේ මේක මහ පුදුම ලස්සනාත්මයක් මේ. ඕ. පුදුම ලස්සනාත්මයක්. මෙතින් තමයි තීරණය කරන්නේ සියල්ලම අපේ බුදුහාමුදුරුවෝ. නුඹට උයන්න බෑ බිම දන ගහපිය කිව්වා. පින්නතුනි අමරාදේවිය හිටපතනම දන ගැහුවා. ඊට පස්සේ කිව්වා මෙතන නෙවෙයි අර ගිනි ගහන කෂ්ඨ කාෂ්ඨ කව්වේ ගිහිලා දන ගහපිය කිව්වා. අමරාදේවිය වෙතින් නැකෙටලා
ගිනි ගහනව්වේ දන ගැහුවා. සෑහෙන වෙලාවක් මහෝචද පඬිත්තුමා අපේ බුදුහාමුදුරුව අමරාදේවිය අව්වේ තිබ්බා. අව්වේ තියලා තියලා කතා කළා. එදා තමයි පින්නතුනි අවුරුදු 7ක් යනකම් බැලුවේ මෙයට දුක් විඳින්න පුළුවන්ද? ඉවසන්න පුළුවන්ද? ඉතුරු කරන්න පුළුවන්ද? බුදු වෙන තුරාවට මාත් එක්ක මේ ගමන යන්න පුළුවන්ද කියලා. අවුරුදු 7ක් දනගහ ලව්වෙත් තියලා ළඟට කතා කරලා එදා තමයි පින්නතුනි හරියටම මහෝචද පඬිත්තුමා අපේ බුදුහාමුදුරුව අමරාදේවියගේ අතින් ඇල්ලුවේ. තව ලස්සනාත්ම තියෙනවා කියන්න වෙලාව නෙවෙයි. මේ වගේ ලස්සනින් සෙනෙහසින් බැඳුණු මේ ගමන් මගේ පින්නතුන්ට මතකයි අපේ බුදුහාමුදුරුව තවතිසා දිව්‍ය ලෝකෙ ඉපදුනා. ඉපදෙලා මහාමායා දේවියෙක් කුසේ ඉපදුනා. දවස් 7ක් යනකොට අපේ බුදුහාමුදුරුවන්ගේ අම්මා නැති වුණා. දැන් අපේ බුදුහාමුදුරුවන්ට කිරි දෙන්න අම්ම කෙනෙක් නැහැ. ඒ වෙනකොට ප්‍රජාපති ගෞතමිය මව් කුසක් දරාගෙන හිටියේ කවුරු බිහි කරන්නද? නන්ද කුමාරිය බිහි කරන්න. ප්‍රජාපති ගෞතමිය වැඩි කලක් ගියේ නැහැ, නන්ද කුමාරිය මේ ලෝකෙට බිහි කළා. නන්ද කුමාරිය වෙනුවෙන් එරිච්ච කිරි ප්‍රජාපති ගෞතමිය දැන් දෙන්නේ කාටද? සිද්ධාර්ථ කුමාරයාට, අපේ බුදුහාමුදුරුවන්ට. ප්‍රජාපති ගෞතමිය දරුවෝ 3 දෙනෙකුට කිරි දුන්නා. ප්‍රජාපති ගෞතමිය කුසින් මේ ලෝකෙට ලස්සන දියණියක් ඉපදුනා. කවුද? නන්දා කියන කුමාරිකාව. ප්‍රජාපති ගෞතමියගෙන් කුසින් මේ ලෝකෙට බිහි වුණා තවත් කුමාරේ. ඒ නන්ද කුමාරයා. අක්කගේ කුසින් මේ ලෝකෙට බිහි වුණා. කවුද? සිද්ධාර්ථ කුමාරයා. ඒකයි කිව්වේ දරුවෝ 3 දෙනෙකුට ප්‍රජාපති ගෞතමිය කිරි දුන්නා. එක්කෙනෙකුට කිරි දුන්නේ බුදු වෙන්න, අනිත් දෙන්නටම කිරි දුන්නේ මහාන වෙන්න. බුදු කෙනෙකුට කිරි දුන්නු අම්මා මේ ලෝකෙ කොච්චර වාසනාවන්තයිද. එදා ප්‍රජාපති ගෞතමියගෙන් කිරි බීලා සිද්ධාර්ථ කුමාරයා අවුරුදු 16 දී මතු සසරේ කිසි දිනක හමු නොවන විදියටම යශෝදරාවත් එක්ක අන්තිම වතාවටත් විවාහ වුණා. අවුරුදු 13ක් සිද්ධාර්ථ කුමාරයා යශෝදරාවත් එක්ක ලස්සන ජීවිතයක් ගත කළා. අවුරුදු 29 දී සිද්ධාර්ථ කුමාරයා ගිහිගෙ අතහැරලා ගියා. අවුරුදු 35 දී සිද්ධාර්ථ ගෞතම නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. දැන් ප්‍රජාපති ගෞතමියට ඉන්නේ බුදු වෙච්ච පුතේ. කිරි දුන්න එක සාර්ථකයි. යශෝදරාවට ඉන්නේ බුදු වෙච්ච ස්වාමියෙ. එදා පින්නතුන්ට මතකයිද ප්‍රජාපති ගෞතමිය අවුරුදු 120 දී යනව බුදුහාමුදුරු ගාවට. ගිහිල්ලා ප්‍රජාපති ගෞතමිය කියනවා, බුදු පුතේ මගේ දෙතනින් කිරි බීල හැදුණු බුදු සිරුර බුදු වුණාට පස්සේ මම කවදාවත් දැකලා නැහැ කිව්වා. මං ඔබ වහන්සේගේ පුංචි අම්මා. මම හෙට පිරිනිවන් පානවා. ඒ නිසා මගේ දෙතනින් කිරි බීල හැදුණු බුදු සිරුර කරුණාකරලා මට පෙන්වන්න කිව්වා. මට බලන්නයි තියෙනවා. එදා පින්නතුනි භාග්‍යවත් අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ සිවුර පහත් කරලා පපු ප්‍රදේශයේ බුදුරජාණන් වහන්සේ පෙන්නවා ප්‍රජාපති ගෞතමියට. තමන්ට ලේ ටික කිරි කර කර දුන්නෝ ආදරණීය පොන්චි අම්මට පෙන්නවා. ප්‍රජාපති ගෞතමිය අපේ බුදුහාමුදුරුවන්ගේ බුදු සිරුර දිහා බලාගෙන සෑහෙන වෙලාවක් ඇඬුවා. අඬලා අඬලා ඒ අන්තිමට කියනවා, බුදු පුතේ බුදු සිරුර මේ තරම් රත්තරම් පාට වෙන්න මගේ කිරි මොන තරම් රත්තරම් පාට වෙන්නද ඇව්වා. අද තමයි කිව්ව මට වැටහෙන්නේ මගෙන් බීලා තියෙන රන් කිරි කිව්වා. මගේ කිරි රත්තරම් පාට නොවුනා නම් මේ සිරුර මේ තරම් රත්තරම් පාට වෙන්න විදියක් නෑ කිව්වා. බලන්නකෝ අම්ම කෙනෙක් කිරිවල හයිය පෙන්නන හැටි. මොන කාන්තාවටද පින්නතුනි බුදුහාමුදුරු ගාවට ගිහිල්ලා කියන්න පුළුවන් බුදු සිරුර පෙන්නන්න කියලා.
මේ කිරිවල හයිය පෙන්වන්නේ. ඔව්. ආපහු කියනවා. බුදු පුතේ මේ ශ්‍රීපතුල් හැදුනෙත් මගේ කිරි බීලා කිව්වා. ඒ නිසා මට දැන් හිතේ හැටියට ශ්‍රීපතුල් වඳින්න ඉඩ දෙන්න. ඇයි මම හෙට පිරිනිවන් පානවා. පුංචි කාලේ මගේ දෙතනෙන් ඔබ වහන්සේ කිරි බොනකොට මං අනිත් අතින් මේ ශ්‍රීපතුල් හදන්න මං කොච්චරනම් මහන්සි ගත්තද. ඉන් පස්සේ කවදාවත් මේ ශ්‍රීපතුල් දෙක මම අල්ලල වැඳලා නැහැ කිව්වා. ඒ නිසා දැන් ශ්‍රීපතුල් වඳින්න මට ඉඩ දෙන්න. එදත් බුදුරජාණන් වහන්සේ පින්නතුනේ ශ්‍රීපතුල් දෙක ප්‍රජාපති ගෞතමියට හිතේ හැටියට වඳින්න ඉඩ දුන්නා. සෑහෙන වෙලාවක් ප්‍රජාපති ගෞතමිය අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපතුල් දෙක ඉම්බා. ඉබල ඉබල අන්තිමට කියනවා බුදු පුතේ මේ ශ්‍රීපතුල් වල තාමත් මගේ කිරිසුඳ තියෙනවා කිව්වා. බුදු වුණාට කමක් නැහැ ඔබ වහන්සේ මතක තියාගන්න. ඔබ වහන්සේගේ ඇඟේ තාමත් දුවන්නේ මගෙන් බීපු කිරිවල ශක්තියයි කිව්වා. ඇයි මේ ශ්‍රීපතුල් වල තාමත් මගේ කිරිසුඳ තියෙනවා කිව්වා. ඇයි අන්තිමට කියනවා බුදු පුතේ මම හෙට පිරිනිවන් පානවා. තවත් බුදුවරු බුදු වෙන්න ඉන්නව නම් ඒ බුදුරුන්ටත් දෙන්න මේ දෙතනේ තාමත් කිරි තියෙනවා කිව්වා. ඔබ වහන්සේට විතරක් නෙමෙයි කිව්වා. එදා පින්නතුනේ ප්‍රජාපති ගෞතමිය කියනවා මේ අපේ බුදුහාමුදුරුවන්ට ලේ ටික කිරි කර කර දුන්න පුංචි අම්මා කියනවා ඔබ වහන්සේගේ අම්මා මගේ අක්කා නැති වෙච්ච වෙලාවේ අම්මා කෙනෙක් නැති කිසිම අඩුවක් මං කවදාවත් ඔබ වහන්සේට දැනෙන්නවත් ඉඩ තිබෙන්නේ නැහැ කිව්වා. නොවිදිනා දුක් විඳගෙන මං ඔබ වහන්සේ හැදුවේ. මෙහෙම කිව්වට පස්සේ ප්‍රජාපති ගෞතමිය මේ ලෝකෙන් සමු අරගෙන යන්න සූදානම් වුණු මොහොතේ එදා පින්නතුනි භාග්‍යවත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ පින්නතුන්ට මතකයිද ප්‍රජාපති ගෞතමියගේ පිටුපසින් බුදුහාමුදුරු වැඩම කළා. ප්‍රජාපති ගෞතමිය පිරිනිවන් පෑවා. ප්‍රජාපති ගෞතමියගේ දේහේ දවල් අවසන් වුණාට පස්සේ බුදුහාමුදුරුවෝ තමන් වහන්සේ දානේ වළඳපු පාත්‍රයේ දුන්නේ ආනන්ද හාමුදුරුවන්ට. දීලා කියනවා ආනන්ද මට ලේ ටික කිරි කර කර දුන්න පුංචි අම්මගේ දේහේ දැන් පිච්චිලා අවසానයි. ආනන්ද මේ බුදුන් දානේ වළඳන පාත්‍රයයි. මේ පාත්‍රයට මගේ පුංචි අම්මගේ සීලම ධාතුන් වහන්සේලා එකතු කරලා මට මගේ අතටම ගෙනත් දෙන්න කිව්වා. මොන මිනිස්සයද පින්නතුනි තමන් කන පිඟානට මිනියට ගොඩක් මේ ලෝකේ එකතු කළේ. මොන භික්ෂුවද පින්නතුනි මේ ලෝක ඉතිහාසයේ තමන් වළඳන පාත්‍රයට මිනියට ගොඩක් එකතු කළේ. මතක තියාගන්න බුදුහාමුදුරුවෝ තමන් වහන්සේගේ පුංචි අම්මා මේ අම්මත් නෙවෙයි පුංචි අම්මාගේ සියලුම ධාතුන් වහන්සේලා බුදුහාමුදුරුවෝ එකතු කළේ තමන් වහන්සේ දානේ වළඳන පාත්‍රයට. එකතු කළා ආනන්ද හාමුදුරුවෝ ගෙනත් දුන්නාම බුදුහාමුදුරුවෝ කියනවා ආනන්ද පුංචි අම්මගේ ධාතුන් වහන්සේලාගේ මට කිරිසුවන් දැනෙනවා කිව්වා. ඕ එදා ප්‍රජාපති ගෞතමියගේ සියලු ආදහන කටයුතු අවසන් කරලා බුදුහාමුදුරුවෝ වැඩම කළේ ගිජ්ජකෝට පර්වතයට. දැන් ප්‍රජාපති ගෞතමිය පිරිනිවන් පෑවා. ගිජ්ජකූට පර්වතයේ වැඩ ඉන්න බුදුහාමුදුරුවෝ එදා භික්ෂුණීන්ට විතරක් ලස්සන දේශනාවක් කළා. ඒ දේශනාවේදී බුදුහාමුදුරුවෝ කියනවා මේ භික්ෂුණී ශාසනයේ දැවැන්ත වෘක්ෂය දැන් ඇද වැටුණා. ඒ නිසා භික්ෂුණීනි සංවරව කටයුතු කරන්න, හික්මීමෙන් කටයුතු කරන්න. ප්‍රජාපති ගෞතමිය පිරිනිවන් පෑවා. එදා මේ ගිජ්ජකූට පර්වතයට අවසාන බණහන්න යශෝදරා මහරහත් භික්ෂුණියත් එදා වැඩම කළා. මේක බොහොම ලස්සනයි. බුදුහාමුදුරුවන්ගෙන් බණ අහලා තනියම කුටියට ආපු යශෝදරාව මෙන්න මේ විදියට කල්පනා කරනවා. මට දැන් අවුරුදු 78යි. මගේ බුදුහාමුදුරුවන්ටත් දැන් අවුරුදු 78යි. අපි දෙන්න එක දවසේ, එක මොහොතේ, එක ක්ෂණේ ඉපදුනේ. මමත් බුදුහාමුදුරුවොත් උපදින දවසේ මේ ලෝකේ වෙන කිසි කෙනෙක් ඉපදුනෙත් නැහැ. ඒ වෙලාවේ වෙන කිසි කෙනෙක් මැරුණෙත් නැහැ. මතක තියාගන්න යශෝදරාවත් සිද්ධාර්ථ කුමාරයාත් උපදින වෙලාවේ ඉපදුනේ ඒ දෙන්න විතරයි.
ඒ ෂණේ ඒ මොහොතේ හැබැයි ඒ වෙලාව වෙන කිසි කෙනෙක් මැරුණෙත් නෑ මේ ලෝකේ ඒක පින්නතුණි ආශ්චර්යයක් ඉතින් යශෝදරාව කල්පනා කරනවා එකට ඉපදුනාට එකට පිරිනිවන් පෑම සුදුසු නෑ බුදුහාමුදුරුවන්ට කලින් මම පිරිනිවන් පානවා ඒකට හේතුවක් තමයි ප්‍රජාපති ගෞතමියත් දැන් පිරිනිවන් පෑවා අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ දැන් පිරිනිවන් පාලා සාරිපුත්ත මහරහතන් වහන්සේ දැන් පිරිනිවන් පාලා මගේ කුසින් නුපන් මේ ලෝකේ එකම දරුවා රාහුල කුංචි හාමුදුරුව දැන් තවතිසා දිවි ලෝකෙ පිරිනිවන් පාලා රාහුල කුංචි හාමුදුරුව පිරිනිවන් පෑවේ තවතිසා දිවි ලෝකේ දිවි ලෝකයක පිරිනිවන් පාපු මේ ලෝකේ එකම රහතන් වහන්සේ රාහුල කුංචි හාමුදුරුව විතරයි ඒ දේහේවත් මනුලොවට දෙන්න දෙවියන් කැමති වුණේ ඇත්තටම කැමති වුණේ නැහැ රාහුල කුංචි හාමුදුරුව යශෝදරාව කල්පනා කරනවා මගේ කුසින් නුපන් දරුවත් දැන් තවතිසා දිවි ලෝකේ පිරිනිවන් පාලා එනිසා මමත් හෙට පිරිනිවන් පානවා උදේ පාන්දර වෙනකන් මේ විදියට කල්පනා කරලා නිදි නොලබා යශෝදරාව පින්නතුනි අවුරුදු 78 දී මේ ලෝකේ සියලුම සංස්කාරයන් නැති අනිත්‍යභාවයේ මෙනෙහි කරමින් යශෝදරාව ආයු සංස්කාරත හැරියේ අවුරුදු 78 දී දැන් හිතාගන්න යශෝදරාව පිරිනිවන් පාන්නේ බුදුහාමුදුරුවන්ට අවුරුදු 2කට කලින් ආයු සංස්කාරත හැරියා මහ පොළොව උදේ පාන්දර කම්පා වුණා වටේ හිටපු භික්ෂුණීන් වහන්සේලා කුටියෙන් කුටියට ඉඳ ගිහිල්ලා කියනවා අද මහ පොළොව කම්පා වුණා යශෝදරාවෙනි හේතුව කුමක්ද කියලා ඇහුවා යශෝදරාව කියනවා මම ආයි සංස්කාර අතහැරියා කිව්වා මම හෙට පිරිනිවන් පානවා නැගිනිවරුනි යශෝදරා මේ කියන්නේ භික්ෂුණීන්ට නැගිනිවරුනි මම හෙට යනවා බුදුහාමුදුරු ගාවට ගිහිල්ලා මට ටිකක් කියන්න තියෙනවා ඒ ටිකක් කියලා බුදුහාමුදුරුවන්ගෙන් සමාවත් අරගෙනමයි මම පිරිනිවන් පාන්නේ දැන් යශෝදරාව භික්ෂුණීන් වහන්සේලා කැටිව යනවා ජේතවනාරාමයට බුදුහාමුදුරු බලන්න ඔන්න බලන්න ජේතවනාරාමයේ බුදුහාමුදුරු වැඩ ඉන්නව දකින්නකොට යශෝදරාවට මහ පුදුම සතුටක් ඇති වුණේ ඇයි මේ බුදු পদවියට ගේන්න මම සසරේ කොච්චර දුක් විඳද කියලා මේ ලෝකෙ කිසිම කාන්තාවකට කියන්න බැරි කතාවක් යශෝදරා විදා බුදුන් ඉදිරියේ කියනවා. මොකද්ද? බුදුහාමුදුරුවනේ මම හෙට පිරිනිවන් පානවා. ඒ වුණාට ඔබ වහන්සේ හිතන්න එපා කෝ තනියෙන් බුදු වුණා කියලා. මා වෙනි සත්පුරුෂ කාන්තාවක් නොහිටින්න අද ඔබ වහන්සේ බුදු পদවියේ නැහැ කිව්වා. ඒ විතරක් නෙවෙයි භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකෙ ඉතා ඉක්මනින් බුදු වුණෝ. එකම බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ පමණයි. ඇයි මේ ලෝකෙට මීට කලින් පහළ වෙච්ච බොහෝ බුදවරු කල්පලක්ෂ 16ක් පෙරම් පුරව බුදු වෙන්නේ. සමහර බුදවරු කල්පලක්ෂ 8ක් පෙරම් පුරව බුදු වෙන්නේ. නමුත් බුදුහාමුදුරුවනේ මතක තියාගන්න අසංඛ්‍ය හතරකුත් කල්පලක්ෂයක් වැනි අඩුම අඩු කාලයකින් මේ ලෝකෙ බුදු වුණු එකම බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ පමණයි. ඒ කවුරුවත් නිසා නෙවෙයි සාමීනි මම නිසා කිව්වා පින්නතුනි යශෝදරාවගේ යතින් අසංඛ්‍ය හතරකුත් කල්පලක්ෂයක් මුළුල්ලට සිදු සීළු වරදට අවසාන මොහොතේ යශෝදරාව සමාවත් අරගෙනයි පිරිනිවන් පාන්නේ යන්නේ ආපහු කියනවා බුදුහාමුදුරුවනේ සමහරාත්න බාවල මං ඔබ වහන්සේට බැනලා තියෙනවා ඒ බැන්නේ බුදුහාමුදුරුවනේ මොකුත් නිසා නෙවෙයි දාන පාරමිතාව ඉක්මනට සම්පූර්ණ කළ දෙන්නයි කිව්වා. ඒ විතරක් නෙවෙයි බුදුහාමුදුරුවනේ මේ ලෝකේ ඔබ වහන්සේ පිළිබඳව ලස්සන බුදුගුණ වර්ණනාව කළෙත් මේ මමයි යශෝදරාවයි. කොතනද? නරසීය ගාථාවල. ඕ නරසීය ගාථාවල තමයි පින්නතුනි ලස්සන බුදුගුණ වර්ණනාව තියෙන්නේ. ඒක කළෙත් යශෝදරාව. ඇයි මේ ලෝකේ නරසීය ගාථා යශෝදරාවට ඇර වෙන කිසිම දෙවියෙකුට මාරයෙකුට බ්‍රහ්මයෙකුට රහතන් වහන්සේ නමකටවත් කියන්න බෑ වෙන මොකුත් නිසා නෙවෙයි අපි හැමදෙනාම බුදුහාමුදුරුවෝ දැක්ක බුදු වුණාට පස්සේ යශෝදරාව බුදුහාමුදුරුවන්ගේ ලස්සන දැක්කේ එදා මඩවගුරින්
නැගිට්ට දවසේ ඉඳලා එදා ඒ කකුල් දෙකේ තිබුණේ මඩ යසෝදරාව එදාම හිතාගත්තා කවදා හරි දවසක මේ කකුල් දෙකේ මඩ ඉවත් කරලා මේ කකුල් දෙක සිරිපතුලක් බවට පත් කරලා මං වදින එක වදිනවාමයි කියලා යසෝදරාව ආපහු කියනවා බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ ඔබ වහන්සේ මාවත් රාහුල කුමාරයවත් තනි කළ ගියපු වෙලාවේ මම එදා රාහුල කුමාරයා පපුවට තියලා තද කරගෙන මම ප්‍රාර්ථනාවක් කළා ඒ ප්‍රාර්ථනාව තමයි පුතේ තාත්තා ගිහිල්ලා තියෙන්නේ බුදු වෙන්නයි ඒ නිසා අපි දෙන්නම පුතේ ප්‍රාර්ථනාවක් කරමු තාත්තට ආයේ කවදාවත් නුඹවත් මාවවත් ආයේ කවදාවත් වීණෙන්වත් නොපෙනේවා කියලා අපි දෙන්න ප්‍රාර්ථනා කරමු කිව්වා යශෝදරාව එහෙම ප්‍රාර්ථනා කළා ආයේ මාවත් රාහුලේවත් බුදු වෙන්න නම් ගියේ ආයේ මාවත් රාහුලේවත් හීනෙන්වත් නොපෙනේවා කිව්වා සාමිනි මං එහෙමයි ප්‍රාර්ථනා කළේ ඒ විතරක් නෙවෙයි භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ ස්ටීන් වෙනුවෙන් ඉස්සෙල්ලම මහානකම ඉල්ලුවේ මම ඔබ වහන්සේ මට පැවිද්ද දුන්නේ කිව්වා ඒත් පුංචි අම්මට පැවිද්ද දුන්න කිව්වා असंख्य हतरकुत कल्पलक्ष्यक बुधुवेन्न उदव कल मट महानकम देन्न बेरियुना पुंचियम मट महानकम दुन्न किव्वा कमक ने बुधुहाम्दुरुवने पुंचियम मट महानकम देन्न नेत्ते लेटिक किरिकर कर पेव्व निसावेन्न किव्वा अये हेमत कियनवा मे वेलावे बुधुहाम्दुरुव मुकुत कियन्ने यशोदराव मे दुक नेवेयि कियन्ने यशोदराव मे कियन्ने सतुटयि ए वितरक नेवेयि සිදු සීලු වර්ධකත් ඒ අවසාන මොහොතේ සමාව ගන්නවා යශෝදරාවගේ පරිනිර්වාණය මහ පුදුම ලස්සනයි පින්නතුනේ ආපහු කියනවා අන්තිමට කියනවා බුදුහාමුදුරුවනේ මේ ආපු සසර ගමනේ මං ඔබ වහන්සේට වැඩිපුරම දොස් කියපු ආත්මේ තමයි වෙස්සන්තරාත්මේ අයියේ දරුව දෙන්න දන්දු යශෝදරාව වෙස්සන්තරාත්මේ කියනවා පින්නතුනේ සමහර වෙලාවට ඇඬෙනවා යශෝදරාව කියනවා බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේට මතකද අපි දෙන්නගේ අන්තිම ආත්මේ එදා ඔබ වහන්සේ වෙස්සන්තර මහරජුරෝ මම කවුද mantri deviyai එදා ඔබ වහන්සේට ලැබුණා සුදුම සුදුවැත් පැටවේ තෑග්ගක් හැටියට වෙස්සන්තර ආත්මේ ඒ ලැබුණු සුදුවැත් පැට ඔබ වහන්සේ කරපු එකම දේ තමයි බුද්ධත්වේ පතා තවත් රජ කෙනෙකුට දන් දුන්න එදා තමයි මිනිස්සු කුපිත උනේ මිනිස්සු කුපිත වෙලා කිව්ව වෙස්සන්තර කියලා ඔහමත් දෙනවද කියලා ඇහුවා ඒත් දුන්නා මොකක් පතාද බුද්ධත්වේ ප්‍රාර්ථනා කරගෙන එදා ඔබ වහන්සේගේ තාත්තා වෙස්සන්තර මහරජුරුවනි ඔබ වහන්සේගේ තාත්තා එදා කිව්වා පුතේ දැන් නම් රජකම් කරන්න හම්බෙන්නේ නැහැ දැන් යන්නේ කිව්වා කැලෑවට මතක තියාගන්න එක රටකට පින්නතුනි එක සුදු ඇත්පැටමක් ඉන්නවනම් ඒ රට හරි වාසනාවන්තයි අපේ ලංකාවේ ශ්‍රීපා දඩවියේ සුදුම සුදු ඇත්පැටමක් හිටියා මිනිස්සුන්ගේ නොසන්දාල කම්මලට ඒ සුදු ඇත්පැටවා ශ්‍රීපා දඩවියේම අමු අමු වි මරලා දැම්මා එදා ඉඳලමයි අපේ රටට විනය වුනේ ආයි සුදු ඇත්පැටව හම්බෙන්නේ නැහැ දෙවියන්ගෙන් පිනති ධාර්මික මහ රටකට ලැබෙන තෑග්ගක් තමයි සුදු වැත්තට වේ. අපේ බුදුහාමුදුරු වෙස්සන්තර ආත්මේ පිනට දෙවියන්ගෙන් ලැබුණේ සුදු වැත්තව බුද්ධත්වේ පතා තවත් රජ කෙනෙකුට දන් දුන්න. එදා තමයි මිනිස්සු කුපිත වුණේ. එදා තාත්තගේ පුතේ වෙස්සන්තර රජකම් කරන්න හම්බෙන්නේ නැහැ. දැන් ඉතින් යන්නේ කෝ කැලෑවට. යශෝදරාව කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ එදා ඔබ වහන්සේ කැලෑවට යන්න සූදානම් වූ මොහොතේ මම कृष्ण जिनाव एकउरेकटत जालिय कुमार एकउरेकटत मगे दरुव देन्न उरैस देकट अरगेन मंग ओबहांसगे पिटिपस्सें मावे ब्रह्मचर्यावट अंतरावक करन्न नेवेयि स्वामीनी बुधु वेन्न उदव करन्नयि किव्वा एदा ओबहांसिट मतकद ए दरुव देन्नट फलवेल नागेन इन्न गिय सुलु मोहोतट ओबहांसे कोहेवत नेतु विंदलापु गोरहेडि जोजक बमुनट මගේ ලස්සන දරුවෝ දෙන්න දන් දුන්නා. ඒ දන් දෙන්න සූදානම් වෙන වෙලාවේ මගේ පුතා කවුද?
ජාලිය ස්වාමීනි මගේ පුතා ජාලිය මේ අන්තිම ආත්මය යසෝදරාව සිහි කරන්නේ මේ ආත්මයට සමාව ගන්නවා වෙස්සන්තර ආත්මයට ස්වාමීනි මගේ පුතා ජාලිය එදා ඔබ වහන්සේට කියලා තිබුණා තාත්තේ තාත්තට ඕනේ බුදු වෙන්න නම් මමයි නංගි දීලා තාත්තේ අම්මෙනකන් ඉන්න අම්මාවට පස්සේ ඕන දෙයක් කිව්වා මේ පුතා කිව්වේ එදා ඔබ වහන්සේ දරුවෝ දෙන්නට කියලා තිබුණ පුතේ අම්මාවත් මේ ටිකවත් කරගන්න හම්බෙන්නේ හම්බෙන්නේ නැහැ පුතේ මේ තාත්තා සසරේ කවදාවත් බොරු කියලා නැහැ පුතේ මේ තාත්තා සසරේ කවදාවත් බොරු කියලා නැහැ ඒ නිසා පුතේ නංගිත් අරගෙන ඉක්මනට ඵලයන් මේ තාත්තා යම් දවසක සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවද එදාට මේ ලෝකේ සියලුම සත්වයන් සතර දුකින් නිදහස් කරන මොහොතේ නොබයි නංගි දෙන්නම සතර දුකින් නිදහස් කරනවා කිව්වා නිදහස් කළාද නැද්ද නිදහස් කළා ඒ බලන්නේ ප්‍රකාශේ පුතේ අම්මෙන කලින් ඉක්මනට යන්න කිව්ව නංගිත් අරගෙන මේ බමුණත් එක්ක ඇයි මේ තාත්තට බුදු වෙන්න වෙන මොකුත් නිසා නෙවෙයි පුතේ මම් පුතේ නුඹට පොරොන්දු වෙනවා නංගිටත් පොරොන්දු වෙනවා මේ තාත්තා යම් දවසක බුදු වෙනවද එදාට ලෝකේ සියලුම සත්වයන් මම සතර දුකින් නිදහස් කරනවා එදාට නුඹයි නංගි දෙන්නත් සතරෙන් නිදහස් කරනවා කියුවා නිදහස් කළා ඇයි එදා ජාලිය නමින් අද මේ ශාසනයේ පුදුනේ කවුද රාහුල කුංචිහාමුදුරුවෝ එදා ක්‍රිෂ්ණජිනා නමින් අද මේ ශාසනයේ පුදුනේ කවුද මේ ශාසනයේ ලස්සනම භික්ෂුණිය තමයි උප්පලවන්නා දෙන්නම නිවන් දැක්කා අපේ බුදුහාමුදුරුවෝ බුදු වෙන තුරාවට නොකරොත් බැරි දෙකයි තියෙන්නේ එකක් බුදුහාමුදුරුවෝ බුදු වෙන තුරාවට කවදාවත් බොරු කිව්වේ නැහැ දෙක අපේ බුදුහාමුදුරුවෝ බුදු වෙන තුරාවට කවදාවත් අනුන්ගේ දෙයක් හොරකම් කළේ නැහැ අනිත් අනිත් අකුසල ධර්ම බුදුහාමුදුරුවන්ගේ අතින් බුදු වෙන්න කලින් සිද්ධ වෙලා තියෙනවා ඉතින් එදා යශෝදරාව කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ දරුව දෙන්න දන් දුන්න වෙලාවේ මහ පොළවත් කම්පා වුණා කිව්වා ඒත් ඔබ වහන්සේගේ හදවත කම්පා වුණේ නැහැ කිව්වා පින්නතුනි ඒ දරුව දෙන්න අන්තිමට වඳින්න පාත් වුණා කාටද වෙස්සන්තර මහරජුරවන්ට අපේ බුදුහාමුදුරවන්ට මේ දරුව දෙන්න වඳින්න පාත් වෙනකොට මතක තියාගන්න අපේ බුදුහාමුදුරුවන්ගේ ඇස් දෙකෙන් වැටුනේ පින්නතුනි කඳුළු නෙවෙයි ලේ වැටුනේ ඒ ලේ හලලයි බුදුහාමුදුරුව බුදු වුණේ මේ ලෝකෙ මොන තාත්ත කෙනෙකුටද පින්නතුනි දරුවෙක් නැති වුණා කියලා කවදාවත් ඇස් දෙකට කඳුළු මිසක ලේ ආවේ නැහැ මේ ලෝකෙ කිසිම අම්ම කෙනෙකුට දරුවෙක් නැති වුණා කියලා කවදාවත් ඇස් දෙකට කඳුළු මිසක ලේ ආවේ නැහැ මතක තියාගන්න අපේ බුදුහාමුදුරුව ක්‍රිෂ්ණ ජිනාවයි ජාලියවයි වෙස්සන්ත ආත්ම භාවේ ජූජක බමුණට දන් දෙන්න සූදානම් වෙන වෙලාවේ අපේ බුදුහාමුදුරුවන්ගේ ඇස් දෙකට වැටුනේ කඳුළු නෙවෙයි ලේ වැටුනේ ආයි තවත් වැටෙන්න කඳුළු නෑ සියලු ආත්මයන්නි කඳුළු හලලා දැන් වැටෙන්න තිබුණේ ලේ විතරයි පින්නතුනි ඇස් දෙකට මිනිස්සෙගේ ලේ ආව කියන්නේ එතකොට හිතාගන්න පුළුවන්නේ මේ දරුව දෙන්නට බුදුහාමුදුරුව කොච්චර ආදරෙයිද කියලා. ඒකයි යශෝදරාව කියන්නේ බුදුහාමුදුරුවනේ කවදාවත් මේ අම්ම කෙනෙක් හැටියටයි මං ඔබ වහන්සේගේ හැම ආත්මිකාවේ. ස්ත්‍රියක් හැටියට. නමුත් බුදුහාමුදුරුවනේ ඒකාත්මිකටවත් මේ ඇස් දෙකට කඳුළු නම් මේ ලේ නම් ආවේ නැහැ කිව්වා. මට කඳුළුත් ආව කවදාවත් ලේ ආවේ නැහැ කිව්වා. ඒ නිසා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ දරුව දෙන්න දන් දෙනු දන් දුන්න වෙලාවේ මං ඔබ වහන්සේට හරියට දොස් කිව්වා. ඒ සිදු සීළු වරදට මට අපරාධං කමස්සු මේ බුදුහාමුදුරුවනේ මට සමාවනසේක්වා එදා බුදුහාමුදුරුවනේ මම දරුව දෙන්නට පළවෙනිලාගෙන ආපු මොහොතේ මං ඔබ වහන්සේගෙන් ඇහුවා කෝ දරුව දෙන්න කියලා ඔබ වහන්සේ මට එක දෙයයි කිව්වේ දේවියනේ බුදු බව පතා දරුව දෙන්න දන් දුන්නා දැන් සාදු කියලා පින් අනුමෝදන් වෙන්න කිව්වා ඔන්න ඔබ වහන්සේ මට කියපු එක මොන පිනක්ද බුදුහාමුදුරුවනේ මට පිනක් මතක් වුණේ අන්තිමාත්මේ මට මතක් වුණේ මගේ ලස්සන දරුව දෙන්න. එදා මහ ඝන කැලෑවේ පඳුරක් පඳුරක් ගානේ මං දරුව දෙන්න හෙව්වා. ඒත් මට හොයාගන්න බැරි වුණා. අන්තිමට සිහිසුන්න මං ඔබ වහන්සේගේ පාමුල ඇවිල්ලා ඇදගෙන වැටුණා. එදා මට හොඳට මතකයි ඔබ වහන්සේ මාව උකුලට ගත්තා. අරගෙන මගේ හිස පිරිමැද්දා. හිස පිරිමැද මැද මට කිව්වා දේවියනේ
දුක් වෙන්නට එපා. ඔය ජාලිය අනාගතේ නොබේ කුසේම රාහුල නමින් උපදිනවයි කිව්වා. ඔය ජාලිය අනාගතේ නොබේ කුසේ රාහුල නමින් උපදිනවයි කිව්වා. එදා පින්නතුනි මන්ත්‍රී දේවියගේ හිසාත ගාන කොටත් අපේ බුදුහාමුදුරුවන්ගේ ඇස් දෙකෙන් මන්ත්‍රී දේවියගේ මූණට වැටුනේ කඳුළු නෙවෙයි ලේ. ඒ ලේවලටයි මන්ත්‍රී දේවියට සිහි ආවේ. යසෝදරා වේකයි කියන්නේ දරුව දෙන්න දන් දුන්න වෙලාවේ සිහි තුන් ඇදගෙන වැටුණා. එදා උකුලට ගත්තා හිස පිරිමැද්දා. ඒ හිස පිරිමැදිනකොට අපේ බුදුහාමුදුරුවන්ගේ ඇස් දෙකෙන් මන්ත්‍රී දේවියගේ මූණට වැටුනේ කඳුළු නෙවෙයි ඒත් වැටුනේ ලේ. ඒ ලේවලටයි සිහි ආවේ. සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඒ වැටුණු සියලු ලේ බින්දු වලට මන් දාස්වාරයක් සමාවිල්ලනවා. ඇයි අම්මා කෙනෙක් වෙලක් කවදාවත් මේ ඇස් දෙකට කඳුළු මිසක ලේ ආවෙ නෑ කිව්වා. අන්තිමට යශෝදරාව කියනවා සංසරිත්වාච සංසාරේ අපරාධං සංසරිත්වාච සංසාරේ කලිතං මේ මමංතයි ආරෝචේමි මහාවීර අපරාධං කමස්සමේ සීලු දෝසේනට බුදුහාඳුරුවනේ මට සමාවන සේක්වා. දැන්වත් පිරිනිවන් පාන්න අවසර දෙන්න කිව්වා. අන්නේ වෙලාවේ තමයි බුදුහාමුදුරුවෝ යශෝදරාවට කියන්නේ යශෝදරාවෙනි නිකං පිරිනිවන් පාන්න එපා. ප්‍රාතිහාරේපාල පිරිනිවන් පාන්න. ඇයි යශෝදරාවෙනි නුඹ දැන් කුමන හෝ ප්‍රාතිහාරයක් පාලා මේ මුළු සමත්ත දඹදිවට කියන්න මන් තමයි රාහුල පුංචි හාමුදුරුවන්ගේ අම්මා කියලා. අම්ම කියලා පිරිනිවන් පාන්න මට ඇති කිව්වා. බුදුහාඳුරු කියන්නේ නිකං පිරිනිවන් පාන්න එපා කිව්වා. ඇයි කියලා ඇහුවා. යශෝදරාවෙනි මේ සමස්ත දඹදිව මිනිස්සුන්ගෙන් බොහෝ ප්‍රමාණයක් දන්නේ කිව්වා රාහුල පුංචි හාමුදුරුවන්ගේ අම්ම කවුද කියලා. එතනින් අදහස් කළේ මොකුත් නෙවෙයි. යශෝදරාව කවදාවත් මේ ශාසනයේ තනතුරක් ඉල්ලගෙන බුදුහාමුදුරු ගාවට ඇත්තටම ආවේ නැහැ. ඒ නිසා යශෝදරාව පිරිනිවන් පානතුරු මිනිස්සු දන්නේ නැහැ රාහුල පුංචි හාමුදුරුවන්ගේ අම්මා කවුද කියලා. වෙනමකුත් නිසා නෙවෙයි, ඒ තරම් නිහතමානී වෙවේ මේ ශාසනයේ ජීවත් වුණේ. එදා පින්නතුනි යශෝදරාව බුදුරජාණන් වහන්සේ භික්ෂු භික්ෂුණී දෙපිරිස ඉදිරියේම මේ අහසේ මැව්ව ලස්සන නෙළුම් මලක්. ඒ නෙළුම් මල දැකලා මිනිස්සු හයියෙන් සාදු කිව්වා. ඒ සාදු කියන ගමන්ම මිනිස්සු කිව්වා ආ බුදුන් අදත් ප්‍රාතිහාරි පෑවා කිව්වා යශෝදරාව ඉදිරියේ. එතකොට යශෝදරාව කියනවා මේ බුදුන්ගේ ප්‍රාතිහාරය නොව මේ බුදුන්ගේ ප්‍රතිමුතාවගේ ප්‍රාතිහාරයයි. මම තමයි රාහුල පුංචි හාමුදුරුවන්ගේ අම්මා. මම තමයි යශෝදරාව. මම තමයි රාහුල මාතාව. මමයි මේ බුදුහාමුදුරුවන්ට බුදු වෙන තුරාවට උදව් කළ මේ ලෝකේ එකම කාන්තාව. මම අද පිරිනිවන් පානවා. එදා පින්නතුනි යශෝදරාව ආපහු බුදුහාමුදුරු ළඟට වැඩම කරලා ලස්සන දෙයක් කියනවා. ඇය කියනවා බුදුහාමුදුරුවනි මේ ශ්‍රීපතුල් වඳින අවසාන දවස අදයි. මේ ශ්‍රීපතුල් වඳින්න මම ප්‍රාර්ථනා කළේ අද නෙවෙයි. මේ ශ්‍රීපතුල් වඳින්න ප්‍රාර්ථනා කළේ මීට අසංඛ්‍ය හතරකුත් කල්ප ලක්ෂයකට ඉහිතදී. ඒ තමයි ඔබ වහන්සේ සුමේද තාපස කාලේ මඩවගුරක් හදන්න පටන් අරගෙන ඒක හදන්න බැරි වෙච්චකොට මඩවගුරෙන් නැගිටපු මොහොතේ මම දැක්කේ මේ කකුල් දෙකේ මඩ. එදා මම හිතාගත්තා කවද හරි දවසක මේ ස්වාමියාගේ කකුල් දෙකේ මඩ ඉවත් කරලා මේ කකුල් දෙක ශ්‍රීපතුලක් බවට පත් කරලා වඳින එක වඳිනවාමයි. ස්වාමීනි මේ ඒ වඳින්නේ මා සොයාගත්තා වූ ශ්‍රීපතුලොයි. කවදාවත් බුදුහාමුදුරුවනේ මින් පස්සේ මේ වගේ යශෝදරාවක් ඔබ වහන්සේට කිසිම දවසක දකින්නවත් ලැබෙන්නේ නැහැ. බුදුහාමුදුරුවනේ මම ඔබ වහන්සේ දකින අවසාන මොහොතයි, ඔබ වහන්සේත් මේ යශෝදරාව දකින අවසාන මොහොතයි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අසංඛ්‍ය හතරකුත් කල්ප ලක්ෂයක් තිස්සේ තිබුණු සෙනෙහස අදින් සදහටම අවසානයි. අපි දෙදෙනා අතර තිබුණු සාංසාරික බැඳීම තව සුළු මොහොතකින් සදහටම අවසානයි. බුදුරජාණන් වහන්සේ තව සුළු මොහොතකින් මේ යශෝදරාව පිරිනිවන් පානවා. මම අදිෂ්ඨාන කරනවා බුදුහාමුදුරුවනේ
මම පිරිනිවන් පෑවට පස්සේ මගෙන් ඉතුරු වෙන එකම එක ධාතුන් වහන්සේ නමක්වත් කෙලෙස් සහිත කිසිම මිනිස්සෙකුට අල්ලන්නවත් නොහැකි වේවා කියලා මම ප්‍රාර්ථනා කරන මේකුවා මතක තියාගන්න යශෝදරාවගේ එක ධාතුන් වහන්සේ නමක්වත් කෙලෙස් සහිත එක මිනිහෙකුටවත් අල්ලන්න බැරි වුණා බුදුහාමුදුරුව අහනව යශෝදරාවගෙන් ඇයි යශෝදරාවනි නුඹේ පරිනිර්වාණයෙන් පස්සේ මේ රූකය දැවීමෙන් පසු ඉතුරු වෙන ධාතුන් වහන්සේලා අල්ලන්න එපා කියන්නේ යශෝදරාව කියනවා බුදුහාමුදුරුවනේ සමහර මිනිස්සු හිතාගෙන ඉන්නවා කිව්වා මං ඔබ වහන්සේට මල් දුන්නේ බුදු වෙන්න නෙවෙයි කෙලෙස් සහිතවයි කියලා එදා මල් දුන්නේ බුදු වෙන්න නෙවෙයි කෙලෙස් සහිතවයි කියලා ඒ නිසා මං අදිෂ්ඨාන කරනවා මගෙන් ඉතුරු වෙන එක ධාතුන් වහන්සේ නමක්වත් කෙලෙස් සහිත එක මිනිහෙකුටවත් අල්ලන්න නොහැකි වේවා කියලා ඇල්ලුවොත් කෙලෙස් සහිත මිනිහෙක් ඒ මං මල් දීලා තියෙන්නේ බුදු වෙන්න නෙවෙයි කෙලෙස් සහිතවයි අල්ලන්න බැරි වුණොත් මල් දීලා තියෙන්නේ ඇත්තටම බුදු වෙන්නයි බලන්න යශෝදරාවගේ ප්‍රාර්ථනාව ඔය එදා මිනිස්සු හිතාගෙන හිටියා ඔය යශෝදරාව මල් දුන්නේ බුදු වෙන්න නෙවෙයි කියලා ඒ නිසා යශෝදරාව අදිෂ්ඨාන කළේ අවසාන මොහොතේ කියනවා කෙලෙස් සහිත කිසි මිනිස්සෙකුට අල්ලන්නවත් නොහැකි වේවා කියලා ප්‍රාර්ථනා කරලා යශෝදරාවගේ රූකය දැවෙති දැවෙතියේ පින්සර රූකය සඳුන් දරසෑයේ කියන්නාසේ සඳුන් වලින් විතරක් දරසෑයක් පනලයි යශෝදරාවගේ රත්‍රන් පාට ශරීරයේ පින්නතුනි චිතකේ දැවුවේ ඒ චිතකේ දවලා අවසන් වුණාට පස්සේ දෙවියන් බලාගෙන හිටියා චිතකයට ගිනි තිබ්බ තැනේ ඉඳලා උදේ වෙනකන් බලන් හිටියා යශෝදරාවගේ එක ධාතුන් වහන්සේ නමක් කරි අරගෙන යන්න පාටද දිවි ලෝකයට නමුත් දෙවියන්ටවත් යශෝදරාවගේ එක ධාතුන් වහන්සේ නමක්වත් අල්ලන්න බැරි වුණා ඇයි දෙවියනොත් කෙලෙස් සහිතයි දෙවියන්ටවත් බැරි වුණා යශෝදරාවගේ එක ධාතුන් වහන්සේ නමක්වත් අල්ලන්න අන්තිමට බලන් ඉඳලා බැරිතන දෙවියන් දිවි ලෝකයට අරගෙන ගියා කියන්නේ යශෝදරාව දවල පුත්තල ඉතුරු වෙච්ච අලු ඒ අලු අරගෙන ගිහිල්ලා දෙවියන් දිවි ලෝක හැදුවා යශෝදරා මහසෑය නමින් සෑයක් අදත් මේ ලෝකේ කිසිම භික්ෂුවක් වෙනුවෙන් කිසිම සෑයක් නැහැ දිවි ලෝකේ සෑයක් තියෙනව නම් තියෙන්නේ මේ චෛත්‍යයක් තියෙනව නම් තියෙන්නේ දිවි ලෝකේ යශෝදරාවගේ මහසෑය විතරයි කිසිම රහතන් වහන්සේගේ නමකගේ නමින් අත දිවි ලෝකේ සෑයක් නැහැ සතුට වෙන්නකෝ ඇයි අම්මලට ඒකයි කිව්වේ කතා කරන්න කොච්චර දේවල් තියෙනවද ඇයි බුදු කෙනෙකුට බුදු වෙන්න උදව් කළෙත් අම්ම කෙනෙක් බුදු කෙනෙකුට කිරි පෙව්වෙත් අම්ම කෙනෙක් මේ ලෝකේ ලස්සන බුදු ගුණ වර්ණනාව කළෙත් අම්ම කෙනෙක් දිව්‍ය ලෝකේ සෑයක් තියෙනව නම් ඒ සෑයක් තියෙන්නේ අම්ම කෙනෙක්ගේ කාගේද යශෝදරාවගේ පින්නතුනි අදත් ඒ දිව්‍ය ලෝකේ යශෝදරා මහසෑයට දෙවියන් පවා වන්දනා කර ධාතුන් වහන්සේලට නෙවෙයි යශෝදරාව දවල පුත්තල ඉතුරු වෙච්ච අළුවලට දෙවිය වන්දනා කරනවා කොච්චර ලස්සනයිද එනිසා අපි මේ අවසාන මොහොතේ ප්‍රාර්ථනාවක් තබා ගනිමු දෙවියන් විසින් දිව්‍ය ලෝකයේ ඉදිකල ඒ යශෝදරා මහසෑයට අපගේ වන්දනීය නමස්කාරය වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න පින්නතුනි මේ යශෝදරාවත රාහුල මාතාව පිළිබඳවයි මේ කරුණ ටික සිහිපත් කළේ වෙසක් සති පින්කම් මාලාවේ ආරම්භයක් හැටියට බුදුරජාණන් වහන්සේ මෙච්චර දුක් විඳලයි මේ තත්ත්වයට පත් වුණේ කියන බව පැහැදිලි කර දෙන්න සමාරම්භක දේශනාව හැටියට අද මේ පින්කම නැත්තම් යශෝදරාවත පින්නතුන්ට මේ කියා දුන්නේ මේ දන්න කරුණෝ නොදන්න කරුණ නෙවේ මම දන්නවා පින්නතුන් හැමදෙනාම මේ කාරණා දන්නවා කියලා නැවත සිහිපත් කරවන්නයි බුද්ධාලම්මන ප්‍රීතිය ඇති කරවන්නයි මේ කරුණ ටික මතක් කළේ. ඒ නිසා ඉදිරියේදී පැවැත්වෙන ධර්ම දේශනා පින්කම් මාලාවට හොඳ ආරම්භයක් අද ඇති වුණා කියන විශ්වාසයත් එක්ක අපි මේ වෙලාවේ පහළ කරගත්තා වූ සීල කුසල් බලයෙන් අප හැම දිනාටමත් නිවන් සුවම සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න.
අපි දෙවියන්ට පින් දෙමු. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. පින්නතුනි අපි පුණ්‍යානුමෝදනාව සිද්ධ කරමු. අද සම්බුද්ධ පූජාවේ දායකත්වය බාරගෙන කටයුතු කළේ අපේ ධම්මිකා විජේසිංහ මහත්මියත් එවාගේ අපේ දයාරත් මහත්මයා. මේ පින්නතුන් බලාපොරොත්තු වෙන ඕමාන් රාජ්‍යයේ රටපාලනය කරන සුල්තාන් කාබුස් රජතුමාට ඉක්මන් විදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරන්න අපේ ධම්මිකා මහත්මියගේ පරලොව සපත් ආදරණීය දෙමව්පියන්ට පින් දෙන්න, ස්වාමි පුරුෂයාණන්ට පින් අනුමෝදන් කරන්න, එවාගේ මාදරණීය දියණියටත් මුණුබුරාටත් සෙත් ප්‍රාර්ථනා කරන්න. එවාගේ අපේ දයරත්න මහත්මාගේ ආදරණීය දරුවන් තිදෙනාගේ අධ්‍යාපන කටයුතු හොඳින් සාර්ථක කරගන්න පෙරවන ආශිර්වාදයත්, එවාගේම තමන්ගේ ආදරණීය ස්වාමි දියණියට දියණියගේ ජීවිතයට ලැබිලා තිබෙන සියලුම අපලෝපද්‍රව කරදර බාධක තියෙනවා නම් මේ සම්බුද්ධ පූජාවේ අනන්තානුභාව බලයෙන් දුරු වේවා කියන උතුම් ප්‍රාර්ථනාව, ඒ වගේම විහාරස්ථ දායක දායිකාවන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම, අප ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තානාපතිතුමා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට ආශිර්වාද කිරීම, ඒ වගේම අද උදෑසන මිය පල්ලව සපත් වන්තේ දුණු පීටර් පෙනාන්දෝ මහත්මාට ඒ පියාණන් වහන්සේට පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නට අපේ එළන්ද මහත්මාලා කල්පනා කළා. ඒ නිසා අපි මේ වෙලාවේ පින් අනුමෝදන් කරමු. මේ පින්කම් මාලාව සඳහා වෙහෙස වුණු මහන්සි වුණු පින්වත් හැමදෙනාගේම නමින් මිය පල්ලව සපත් වූ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැමදෙනාගේම පරලොව ජීවිත සුවපත් කරගනිත්වා උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු. රැස් කරගත්තා වූ සීලපින් දෙවියන්ටත් අනුමෝදන් කරමු. අපේ මේ සම්බුද්ධත්ව ජයන්ති විහාර කමිටුවේ පින්වත් හැමදෙනාට අපේ සභාපතිතුමා අපේ ප්‍රශාන්ත මහත්මයා උපසභාපතිතුමා ආදී කොට ඇති කාර්ය මණ්ඩලයේ එවාගේම සමාජික සමාජිකාවන් හැමදෙනාට අපේ ප්‍රශාන්ත මහත්මයා පිට බොහෝම කරුණාවෙන් මෛත්‍රියෙන් මේ සම්බුද්ධත්ව ජයන්ති කමිටුවේ විහාර කමිටුව වෙනුවෙන් අපිට බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් මේ පින්කමට ආරාධනා කළේ. අපිත් බොහෝම සතුටින් පින්නතුන්ට බණපදයක් කරේ කියලා දෙන්න මේ අවස්ථාවට පින්නතු ලංකාවේ වෙසක් පොහොය නිමිත්තෙන් කොච්චර වැඩ තිබුණත් ධර්මදේශනා බොහෝ ප්‍රමාණයක් අවලංගු කරලයි මේ ස්ථානයට මේ වෙලාවට පින්නතුනි වැඩම කරන්නට පුළුවන්කම ලැබුණේ. ඉතින් කෙසේ හොවා බොහෝම සතුටින් මේ ගමනට වැඩම කළේ පින්නතුන්ගේ පිළිවෙල ක්‍රමානුකූල බව මේ සියල්ලක්ම දකිනකොට පින්නතුනි අපේ ලංකා විහාරස්ථානයකටත් වඩා බොහෝම පිළිවෙලකට චාම් වුණත් කිසිම අඩුවක් නැති වෙන විදිහට සම්බුද්ධ පූජාව, ඒ වගේම මේ විහාර පෙළ ගැසීම් මේ සියල්ල කල්පනා කරලා බලනකොට මෙහෙම හරි පින්නතුනි පින්කම් කරන ලැබිච්ච එක පින්නතුන්ගේ ජීවිතේ ලද ලොකෝ භාග්‍යයක්. ඒ නිසා බොහෝම ලස්සනයි පින්කම් ටික. හැමදෙනාටම මේ සඳහා වෙහෙස වුණු මහන්සි වුණු කාටත් අපි ආශිර්වාද කරනවා. දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. අපේ මේ පුංචි පන්සල දෙවියෝ රැක දෙත්වා, ආරක්ෂා කර දෙත්වා, දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා, දෙවියෝද නිවන් දකිත්වා කියන පැතුමෙන් දෙවියන්ට පින් දෙමු. එත්තාවතා ච අම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති. එත්තාවතා ච අම්මේහි සම්බතම් පුඤ්ඤ සම් සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති. එත්තාවතා ච අම්මේහි සම්බතම් පුඤ්ඤ සම් සබ්බේ සත්තා.
පින්නතුනේ අපි ප්‍රාර්ථනාවක් තබා ගනිමු මේ පින්වත් හැම දෙනාටම සසර වසනා තුරා නිවන් දක්නා තුරා කවදාවත් අනුවන සත්පුරුෂේ ජීවිතයේ කිසියම් දවසක ආශ්‍රය කරන්නට නොලැබේවා පින්පව් කියාදෙන කුසල කුසල කියාදෙන යශෝදරාවන් වැනි සත්පුරුෂ උත්තම කාන්තාවන් නිවන් දකින තුරු ඇසුරට ලැබේවා අවසානයේ බුද්ධ ආදී අවසානයේ බුද්ධ ආදී ආරේ උතුමන් වහන්සේලා මේ සියලුම සාංසාරික දුක්ඛයන්ගෙන් නිදහස්ව ලැබූ ඒ උත්තම අමා මහ නිවන් සුව අප හැම දෙනාටම ලැබේවා සලසේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. කොහොම වන්දනා කරගන්න සිද්ධාතාව දේශනා කළ කාටත් ආශිර්වාද කරනවා. උතුම් තෙරුවනේ අනන්ත ගුණ බලයෙන් අපේ දරුව හැම දෙනාටම සෙතක් වේවා ශාන්තියක් වේවා යහපතක් වේවා නිදුක් නිරෝගී සුව සම්පත්තිය කායික මානසික සුවතාවේ ලැබේවා මේ පින්වත් හැම දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දිගාසිරි සම්පත්ම ලබත්වා කියන පැතුමේ ආශිර්වාද කරමි අභිවාදන සීලස නිච්ඡං බුද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්තිමේවච අතෝ නිබ්බාන සම්පත්ති හිමිනාතේ සමිජ්ජතෝ